අද දවසේදී ඔබ ආයිබෝන් කියලා පිළිගන්නවා අපගේ කම්පැනි එක තුළට. ඉතින් ඔබ අහලවත් නැති හොෂාර් බ්‍රෝ කම්පැනි එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්ලයින් බිස්නස් සම්බන්ධයෙන් තමයි අපි අද කතා බහ කරන්නේ. ඒ වගේම මම ඔබට කියලා දෙනවා වෙනත් ඔන්ලයින් ජොබ් මොනවද තියෙන්නේ. ඒ වගේම දැනට ඔන්ලයින් බිස්නස් මොන වගේ දේවල් දැනට අපිට අන්තර්ජාලයේ තියෙන්නේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා කරන්න පුළුවන් කියලා. හැබැයි සත්ව වශයෙන්ම මොනවද හොයන්න පුළුවන් platform පිළිබඳවත් මම පොඩි දැනුවත් කිරීමක් කරනවා ඔබට නොමිලේම. ඒ chances එකත් මේ Zoom meeting එකේදීම ඔබට ලබා දීමක් කරනවා. හරි, අපි විනාඩි කිහිපයක් වගේ තමයි Zoom meeting එක තියන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ කාලයක් තමයි, පරිම විනාඩි 20ක් 30ක් වගේ තමයි මේ meeting එක තිබෙන්නේ. කියන්නේ මේ videos එක ඔබට තිබෙන්නේ. හරි, ඉතින් අපි කතා කරමු මොකක්ද බිස්නස් එක සම්බන්ධව. හරි, දැනට තිබෙන මොනවද අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් platform පිළිබඳව මම ඔබට පොඩි අත්දැකීමක් ලබා දෙනවා. ඉතින් මේ තියෙන ඔබ දැනුවත් විශේෂම platform කිහිපයක්. මතකතුව මේ link එක දැන් ඔබට විනාඩි කිහිපයක් නිසා ඔබට මම හිතනවා අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන් කියලා. හරි, අවසානයේ වෙනතෙක් අහගෙන ඉන්න අවසාන වෙනතෙක් අහගෙන හිටියොත් ඔබට සුවිශේෂී බිස්නස් එකක් වෙන්න ඉඩ තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔබට මම හිතනවා අනිවාර්යයෙන්ම ඔබ සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම අයිඩියාස් එකක් ඔබට ලැබෙයි කියලා. මොකද විනාඩි 30ක් වගේ සීමිත කාලයක් තිබෙනවා. හරි, ඉතින් ඔබට අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් දැනට platform පිළිබඳව කතා බහ කරොත් ඔබට එකක් තමයි freelancer, එකක් තමයි dropshipping, ඒ වගේම Fiverr, ඒ වගේම AliExpress, Upwork සහ Hotjar Pro කියන මේ platform වලින් ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් සාමාන්‍ය මුදල් හොයන්න. හැබැයි පහසු නෑ මේ platform වලින් මුදල් හොයන්න, පහසු නෑ. يعني මෙතන තිබෙන platform වලින් ඔයාලට, يعني මෙතන තිබෙන ඔයාලට කිසිම platform එකකින් ඔයාලට පහසුවෙන් මුදල් හොයන්න බෑ. අර නිකන් ඉඳලා නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙනවා කියන ඒ කතාවක් මේ platform වල කිසි. හරි, ඉතින් ඔබට දැන් මේකෙදී ඔබට අන්තර්ජාලයේ මුදල් සොයන්න පුළුවන් එක එක platform තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මහත්මියක් හෝ මහත්මිය ඔබට තිබෙනවා මේකෙදී freelancer, සහෝෂ, අරප්‍රෝ, dropshipping, Fiverr, AliExpress, Upwork කියන. ඔබ අහලා නැතුව ඇති. ඔබට පුළුවන් මේ සම්බන්ධව පොඩි අධ්‍යනයක් කරන්න. ඔබ ගිහිල්ලා බලන්න YouTube එකට ගිහිල්ලා search කරන්න freelancer කියලා search කරන්න, ඒ වගේම sharpro කියලා. මම මේ සම්බන්ධව නෙමෙයි මෙතනදී කතා බහ කරන්නේ. කියන්නේ මේ අන්තර්ජාලයේ මුදල් සොයන්න පුළුවන් ඔයාලට යම් කිසි, يعني මේකට ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න අතරතුරේ ඔයාට තවත් පොඩි අත්දැකීමක් ලබා දෙන්න තමයි මම මේකත් කරන්නේ. ඉතින් ඒ කියන්නේ මේ උදව්වත් කරන්නේ. ඉතින් මේකත් අහගන්න, මොකද විනාඩියක් වගේ මේකට යන්නේ. මේකෙදී දැන් ඔයාට freelancer, dropshipping, Fiverr ගැන මම කතා බහ කරානේ. හැබැයි මේවල ලේසිම ඔයාලට මුදල් සොයන්න බෑ. කිසිසේත් ඔයාලට එහෙම මුදල් සොයන්න ඩියා එකක් තියෙනවා නම් මෙහෙම ඔන්ලයින් අන්තර්ජාලයෙන් මුදල් සොයනවා කියලා අන්නේ platform එකකින් ඔයාලට පහසුවෙන්ම හොයන්න පුළුවන් කියලා කාරණාවක් ඔයා ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක හෝ මේ නැත්නම් මේ meeting එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මෙතනදී අර ගොඩ යන්න කැමති පුද්ගලෙක් ඉන්නවා හෝ මේ කතා බහ අහගෙන ඉඳලා මොකද්ද කියලා සාර්ථකව මේ දෙයට අත්දැකීමක් කරලා මොකද්ද කියලා පොඩි සර්ච් එකක්වත් අඩුම ගානේ දාන්න කැමති පුද්ගලයෙක් ඉන්නවා නම් මොකද්ද මේ බිස්නස් එක. මම දැන් ඇත්තටම මම ඉන්න ආර්ථික වායින ආර්ථික මට්ටම දන්නවා. ඔයා හම්ත සේන්ම ඔබ දන්නවා ඔබ ඉන්න ආර්ථික මට්ටම. දැන් මගේ ආර්ථිකය කියන මාසිකට කොච්චර ආර්ථිකයක් තියෙනවද, පෙලක්කට පෙලක්කයි ඉන්න මාසිකට කීයක්වත් ආර්ථිකය නැහැ, පෙලක්කයි ඉන්න මාසිකට 2000ක් වගේ පොඩි පොඩි ආර්ථික මට්ටම් තියෙන අය. එහෙම නැත්නම් මෙතන දුප්පත් හෝ දුප්පත් නොවන අයත් ඇති. ඉතින් මම මේ දුප්පත් අයනත් පොඩි කතා බහක් කියනවා. ඒකත් විනාඩියක් වගේ කාලයක් යන්නේ. දැන් අපි යන් ඊළඟ කතා බහට. විශේෂයෙන්ම කියන්න ඕනේ මට තව අමතක වුණ කාරණාවක් තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේක. මේ කියන්නේ මේ බිට්කොයින් කියන එක සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මුදල් සොයන්න සාමාන්‍ය ඒකදී. මට ලැබෙනවා රුපියල් කෝටියක් වගේ, يعني කෝටියක් වගේ බිට්කොයින් එකක් කියන්නේ කෝටියක්. ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන් YouTube එකේ බිට්කොයින් කියලා ලියා ගන්න. ඒ කියන්නේ ඔයාට කැමති නම් ලියා ගන්න බිට්කොයින් කියලා සර්ච් කරලා බලන්න. පොඩ්ඩක් නිකන් ඒ කියන්නේ මේ බිස්නස් එකත් කරන අතරතුරේ ඔයාට ඒකත් කරන්න පුළුවන්. ඊළඟ එක Ethereum. අහලා නැතුවත් ඇති, අහලා ඇතුවත් ඇති. ඔයාට Ethereum කියලා එකක් තියෙනවා. Ethereum එකටත් ඔයාට කැමති නම් මුදල් සොයන්න පුළුවන් platform එකක්. ඒකෙත් ඒ වගේ මුදල් යන්නේ. ඔගෙම ඩොක්කොයින් මේ මං කිව්වේ මේ තුන ඔයාට සාමාන්‍ය ඉවසීම තියෙන කෙනෙක්ට නම් මුදල් සොයන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන.
සියයට සියයක් හම්බෙනවා මොකද කිව්වොත් එහෙනම් අපි බලාගෙන ඉන්න ඕනේ හරි ඊළඟ කාරණාවට යන් අපි branches තියෙන්නේ කොහෙද ඒ කියන්නේ මේ company එකේ ඔයාලට වැදගත්ම කාරණාව branches කියන්නේ මේකේ ආයතන කොහෙද තියෙන්නේ දැනට පිටවල තින්නේ මේ ආයතන දැනට කොහෙ කොහෙද තිබෙන්නේ කියලා ඔයාලට පොඩි ideas එකක් ගන්න මම කියන්නම් අපේ sharp bro company එකේ branches දැනට කොහෙද තිබෙන්නේ කියලා දැකපු ගමන් පෙලක් අයද නොදැනුවත් ඇති එහෙම නැත්නම් දැනුවත් ඇතුවත් ඇති ඉතින් රුසියාව ඒ වගේම මැලේසියාව ඉවගේම ඇමරිකන් ඒ වගේම ශ්‍රී ලංකන් මම නැවතත් කියනවා ශ්‍රී ලංකන් මැලේසියන් රුසියන් ඇමරිකන් කියන මේ සියලු රටවල්වල මෙම කම්පැනි එක ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඒ වගේම මේකේ ප්‍රධාන බ්‍රාන්ච් එක ශ්‍රී ලංකාවේ තමයි තිබෙන්නේ ඒක තමයි වාට තියෙන වැදගත්ම කාරණාව මොකද කිව්වොත් එමෙ account band වෙනවද 23ක් නැහැ level තියෙනවද නැහැ ඒ වගේම rank තියෙනවද නැහැ කොහොම වගේ කිසි දෙයක් නැහැ වාට තියෙන මුදල් සොයන්න පුළුවන් පහසු ආකාරයට හොයන්න පුළුවන් පහසු ක්‍රමයක් තිබෙන්නේ. ඉතින් මේ ක්‍රමය මොකද්ද? මේ සියලුම වාට කොහොමද මේ මේ වැඩසටහන කරගෙන යන්නේ කියලා අවසාන ටෙක් මේ වීඩියෝ එක අවසාන වෙන තෙක් ඔයා නරඹන්නේ. හරි. අපි යන් ඊළඟ එකට. ඔයා දන්නවා මෙතන කවුරු හරි දුප්පත් පුද්ගලෙක් ඉන්නවා නම් මේක හොඳ ආකාරව අහගෙන ඉන්න. කැමති පුද්ගලෙක් ඉන්නවා නම් මෙතන අර දැන් Zoom meeting එකකට යනවා අපි online අන්තර්ජාලයේ මුදල් සොයන්න. ඔයා කිසිම වැඩක් කරන්න නැතුව ඔයාට මුදල් සොයන්න ඕනේ කියලා කැමති පුද්ගලෙක් ඉන්නවා නම් එහෙනම් ඔයාට මේක හරියන එකක් නැහැ. ඒ කියන්නේ ඔයාට නිකන් ඉඳලා මේ අන්තර්ජාලයෙන් අපි නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙනවා කියලා සිස්ටම් එකක් තියෙන මේ දවස් කතා බහක් ගන්න. අන්න ඒ වගේ ලැබෙනවා නම් ඒ වගේ ලැබෙන සිස්ටම් එකක් නම් මේක නම් නෑ මං. ඉතින් ඒක නිසා කාර්මිකව ඔබෙන් ඉල්ලන්නේ මේක ඒ වගේ සිස්ටම් එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ඔබ රැඳී සිටින අවසාන වෙනතේ ඔබට ඕනි කෙනෙකුට මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ලින්ක් එකක් ඔබ තුල පේස් කරන්න තියෙනවා. පෝස්ට් එකක් කොපි කරලා ෂෙයා කරන්න තියෙනවා. ඔච්චරයි කියන්නේ. වෙන කිසිම දෙයක් ඔබට කරන්න දෙයක් නැහැ. ඔබට ඒ දැන් ඔබට කොහොමද මේ මුදල් ලැබෙන්නේ කියලා මං කියන්නම්. අර පිළිවෙලට ඔබට යන්න ඕනේ ඉස්සෙල්ලා. අවසාන වෙනතේ පිළිවෙලට යන්න ඕනේ. ඔබද මෙතන ඉන්නවා නොතේරන කට්ටියක් ඉන්නවා ඔබ වගේ දැනුමක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා මෙතන සාමාන්‍යයෙන් නොතේරන පුද්ගලයෙක් ඉන්නවා අන්න ඒක නිසා මේක හැමෝටම ඔබ බලන කෙනෙක් හෝ නරඹන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතකත්ව තමන් ගැන විතරක් නෙමෙයි පොඩක් හිතන්න තවත් කෙනෙක් මේක බලන නිසා තමයි මේ කාරණාට පිළිවෙලට කියාගෙන යන්නේ කියලා හරි ඉතින් මේකදී ඔබට පේනවා මේ කවුද ඉන්න පුද්ගලයා කියලා මම වැඩිම යාගෙන කතා බහ කරන්නේ නෑ අපේ බිස්නස් එක සම්බන්ධව තමයි කතා බහ කරන්නේ මෙතන කවුරු හරි දුප්පත් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේක හොඳට අවධානයෙන් මතක තියාගන්න ඔයාට කවදා හරි මේ බිස්නස් එක විතරක් නෙමෙයි ඕනි බිස්නස් එකක් කරන්න ඒත් ප්‍රශ්නයක් නෑ හැබැයි බිස්නස් එක කරන එක සාමාන්‍ය බිස්නස් එකක් කරන්න ඒ බිස්නස් එක ඔයාට බලපාන්නේ නෑ ඔයාගේ දුප්පත්කම ඔයා දුප්පත් කෙනෙක් නම් මේක හොඳට මතක තියාගන්න ජැක්ම කියන්නේ ඔයා වගේ ඔයා දුප්පත් කියන හිතාගෙන ඉන්නවා නම් ඔයා දුප්පත් නෑ. ඔයා දුප්පත් කියන අර වචනෙට මං කියන්නේ අර දුප්පත් කියලා අපි හිතාගෙන ඉන්නවනේ. හරි. මේ දුප්පත් කෙනෙක් පේනවද? මෙයාගේ පසුබිම පේනව නේද? මෙයාගේ කෝ වගේද කියලා පේනවා ඇති මං හිතන්නේ. හොඳ ආකාරෝ ගේ කෝ වගේ තත්ත්වයක තියෙන පුද්ගලයෙක්ද කියලා මෙයා පුංචි කාලේ පේනවා ඇති. يعني මෙයා සාමාන්‍යයෙන් පොඩිම කාලේ මෙයාගේ ළමා අවදියේ මෙයාගේ පේනවා ඇති මෙයාගේ පසුබිම කෝ වගේ තත්ත්වයක තිබුණා කියලා. ඔයා හිතන්න ඔයා මෙතන හිටියා නම් ඔයා ගොඩ මේ වගේ AliExpress වගේ ආයතනයක නිර්මාතෘ වෙයි කියලා හිතනවද ඔයා? පොඩක් ඔයා දැන් ඉන්න තැනත් එක්ක කල්පනා කරලා බලන්න ඔබ ඉන්න තැනත් එක්ක ඒ කියන්නේ ඔබේ තියෙන දැනුමත් එක්ක ඔබ සිතන ආකාරයත් එක්ක ඔබ කල්පනා කරලා බලන්න ඔබ හිටියා නම් මේ වගේ තත්ත්වයක ඔබ ඉඳීද මේ අලිබබා වගේ නිර්මාතෘ වරේක් වගේ ඉන්න තැනක ඔබ ඉඳීද? කල්පනා කරලා බලන්න. මම ඔබට කල්පනා කරන්න ඔබට මේ ප්‍රශ්නේ කල්පනා කරන්න කියලා මම යනවා ඊළඟ කාරණාවට. හැබැයි යන්න කලින් එක් කාරණාවක් කියනවා. ජීවිතයේ සාර්ථකත්වයට යන පුද්ගලයෙක් නම් මේකෙන් ලිප් වෙලා යනවා. ඒ කියන්නේ මේ මේකෙන් නරඹලා යන එකකින් මන් ටක් ගාලා නේ මට මේක බලන්න බෑ. මම මේක බලන්නේ කම්මැලි කමට යනවා. එහෙම පුද්ගලෙක් නම් වාගේ සාර්ථකත්වය ගැන කුමන කතාවද කියලා ඔබම දැනුවත් ඇති. මේක බලාගෙන ඉඳලා අවසානයේ වෙනකම් බලාගෙන ඉඳලා මොකද්ද මේ කියන කාරණාව කියලා දැනගෙන මොකද ඔබ නිකන් WhatsApp එකේ Facebook එකේ නිකන් සැරිසරන කාලේ ඉතින් මේකට මං හිතන්නේ ඒ කාලේ එදුවා කියලා ඔබට කිසිසේත්ම ගැටලුවක් වෙනවා කියලා. ඉතින් අන්නේ කාලේ අරගෙන ඔබ පොඩ්ඩක් බලන්න විනාඩි කිහිපයක් තිබෙන්නේ. ඉතින් මං කිව්වේ මෙයාගේ පසුබිම يعني මේ අපේ අලිබබා නිර්මාතෘ මෙම මහත්මයාගේ මේ සම්බන්ධයෙන් තමයි මම කටයුතු ඒ කියන්නේ මේ සම්බන්ධව පොඩි ඔබට මොටිවේෂන් එකක් ලබා දුන්නේ. ඔබ හිතන්න ඔබ දුප්පත් නම්
ඔබ මෙන්න මේ දේ මතක තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම ඔයා ඒකට ටාගට් ටිකක් තියාගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම ගොඩ යනවා මේ පුද්ගලයා නිකම් මෙතනට ආවේ නැහැ නිකම් එන්න නෙමෙයි මේ පුද්ගලයාටත් ගොඩක් ප්‍රශ්න ඇති වුණා ඔබ කියන්නේ ඔබ හිතන්නේ මෙතුමාටත් මෙතනට එන්න තරම් මෙතුමා ජීවිතේ වෙනස් කරගත්තා ඊට කලින් මෙතුමාට ඉන්ටර්වයුව එකකට ගියාම පොඩි කතාවක් කියන්න හාරනට අහගෙන ඉන්න බයිනෝ නම් අනික ඔක්කොල්ලම බයින්න කට්ටියට හින් කියන්නකම මොකද ඒ කට්ටියට ගැටලුවක් නේ අහගෙන ඉන්න පුද්ගලයා අහගෙන ඉන්නවනේ ඒ වගේම දැන් මේකෙදි මේ පුද්ගලයා ගැන කියනකොට මේ පුද්ගලයා ගොඩක් අසාර්ථක වුණා ඉන්ටර්වයුව එකට ගියා ඒ පුද්ගලයා ගොඩක් අසාර්ථක වුණා ඔයාව තෝරගන්න බෑ කියලා කොහොම හරි මියා එතනින් කපා හැරුණා ඉතින් මියා කොහොම හරි හැම එකකටම කපා හැරෙනකොට මියාගේ අනිත් කට්ටිය තමයි හැමෝටම හැම තැනින්ම තේරුණා දැන් මියා හිතුවා මේකට මොකද්ද කරන්නේ අපින අපේ කර්මය කියලා අපි ඉන්නා නේද මෙයා එහෙම දෙ හිතපු මනුස්සයෙක් නෙමෙයි මේ යනවා ගොඩ අනිත් කට්ටිය ටාගට් එකට ගිහිල්ලා තියෙනවා නේ ඇයි බැරි මම මනුස්සයෙක් නේ එයාත් මනුස්සයෙක් එක පසු වෙන එයාත් උතන්ට කීයක් කීයක් හරි හොයාගෙන ආවේ එයාට රුපියලක් හරි හම්බුණා නේ ඒ රුපියල හම්බෙන්න එයාට මොකක් හරි ඇතිනේ එතන ඉන්න ටාගට් එක මොකක් හරි ඇතිනේ දැනක් කියලා හිතනවනේ ඒ කියන්නේ ඔයා මේ බිස්නස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ මම මේක හොඳට අහගෙන ඉන්නවා ඔයා වෙනත් ජොබ් එකකට හරි මොකකට හරි බිස්නස් එකකට යනවා නම් හොඳ ආකාරව මේක අහගෙන ඉන්න. මොකද මම මේ බිස්නස් එක ගැනම ඔයාට තවත් ලින්ක් එකක් දාලා ඕනනම් කතා බහ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒත් ඔයා මේ වචන කිහිප අහගෙන ඉන්න. තව පොඩ්ඩයි කියන්න මම. මෙයා දැන් ජීවිතයේ සාර්ථකත්වයට මෙයා යනකොට ටාගට් එක වෙනස් කරගත්තා. මෙයා හිතුවේ නැහැ මම දුප්පත් මම මෙතනම ඉන්නවා. අද මම හිටියා නම් මම ඔයාලා වගේ අපේ පට්ට කර්මයක් නේ මගේ ඇයි මම මෙහෙම ඉපදුනේ කියලා ඔයාලා හිතනවා. ඔයාලා ඊ වගේ තමයි ඔයාලා මේ වගේ තත්ත්වයක හිතනන් හිතන්නේ だ. හැබැයි ඒ පුද්ගලයා මෙහෙම හිතුවේ නෑ. මම අනිවාර්යෙන්ම ගොඩ යනවා. මට ටාගට් එකක් තියෙනවා. මට ඒ ටාගට් එකට අනිවාර්යෙන් 100,000ක් යනවා කවුරු මොන වගේ මොනව මාව අයින් කරත් මම නම් යනවා ටාගට් එකට. මම ඒ ගැම්මෙන් යනවා. මාව කාටවත් අයින් කරන්න බෑ. මගේ ටාගට් එක මම යනවා. මොකද එයාත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියලා හැමෝම මිනිස්සු ඉතින් එයා ටාගට් එකට යන්නේ ඔයා අලුත් කෙනෙක් නෙමෙයි ඔයා වෙනස් කෙනෙක් නෙමෙයි එයාත් මිනිස්සෙක් ටාගට් එකට එයා ගොඩගියේ මිනිස්සෙ හැම මෙතන ඉන්න හැම ඒ කියන්නේ සල්ලිකාරයෙක් ඕනි සල්ලිකාරයෙක් වුණත් එයාත් අනිවාර්යයෙන්ම සල්ලි ධනවත් ඕනි පුද්ගලෙක් වුණත් එයාත් මිනිස්සෙක් නේ ඉතින් හිතන්න ඔයාත් මිනිස්සෙක් එයාත් මිනිස්සෙක් ඔයාගේ තියෙන මොකද ගැටලුව අනේ කාරණාව එතෙන්දී පොඩ්ඩක් අවබෝධ කරගන්න මං ජීවිතය වෙනස් කරගන්නවා කියලා අන්න එතෙන්දී ඔයාට පාත් එක හරියට අහුවේ. හරි. ඊළඟ අපි අර කාරණාවට යමු. අපි ඊළඟ එකට යන් ඔයාට තියෙන්න ඕනේ මොකද්ද ඔන්ලයින් බිස්නස් එකක් කරන්න. මෙතන ඔයා දැන් මෙතන ඉන්න කීප දෙනෙක් මං ඔයාට අනිවාර්යයෙන්ම සුබපතන ඔයාල මෙතන ඉන්න කීප දෙනා වෙනුවෙන් හරි ගමක් නැහැ. මේ දේ මම කියනවා අනිවාර්යයෙන්ම කියනවා. ඔයාලා ඉන්න ඔයා මේ වීඩියෝ ඔයා මේ නරඹන කෙනෙක් නะ ඔයා ඉන්න මේක නරඹන්න හරියටම මොකද කිව්වොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම ගොඩ යාමක් තියෙනවා මම සුබපතනවා ඒකට ඔයා මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් හරි පොඩි වෙලාවක් කැප කළා හරි මේක මේකට බොහොම ස්තුතියි අපි ඊළඟ කාරණාවට යන් ඔයාට ස්කිල් එකක් තිබුණොත් ඔයාට ඔන්ලයින් අන්තර්ජාලයේ මුදල් සුවත් පුළුවන් ඒ කියන්නේ ඔයාට නිපුණතාවයක් මොකක් හරි දෙයකට නිපුණතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් අන්තර්ජාලයේ මුදල් සුවත් කිසිම ගේමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට කෙලින්ම මුදල් සොයන්න පුළුවන්. ඔයා ඉන්නව නේද ඔයාට ඔයාට හිතනවනේ ඔයාට අනේ මට දැනුමක් නැහැ ඔවා කරන්න තරම්. එහෙම හිතන බුද්ධලියන්ට ඔයා ගොඩ ගිහිලා තියෙනවද? ඔයාම හිතන්නේ ඔයා ගොඩ ගිහිලා තියෙනවද කියලා. ඔයා ඉන්න මට්ටම ඔයා තේරුම් ගන්න ඔබ ඉන්න මට්ටම ඔබ තේරුම් ගන්න. එහෙම තේරුම් ගත් පුළුවන් ඔබට ගොඩ යන්න. අන්න ඒක මතකතුව තීරණය කරගන්න. මෙතන ගොඩ යන්නේ කැමති නැති පුද්ගලයන් නැති මේක නරඹන පුද්ගලයා භාගයට ගොඩ යන්න කැමතු ඇතුවත් ඇති කැමති නැතුවත් ඇති එහෙම වුණොත් හැමෝම ගොඩ යන්න හිතුවත් එහෙම මේක මුළු ඔක්කොම ධනවතුන් වෙන එහෙම තියෙනවා ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ ඒ ජීවිතේ වෙනස් කරන්න බෑ මොකද ඒ වගේ පුද්ගලයන්ට යන්න තියෙන්නේ පහලට නම් ඉතින් ඒක අපිට ආයි ඉහළ නංවන්න බෑ උපරිම අපි මොනවා හරි වචනයකින් හරි කියලා ඉහළ නංවන්න බැලුවත් ඒක නංවන්න බැරි නම් අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ හරි ඔයාට ඔන්ලයින් අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් ඔයාට නිපුණතාවයක් තියෙනවා නම් ඔයාට අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් ඔබට අන්තර්ජාලයෙන් ඕනිම ගැටලුවක් නැතුව ඔබට අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් හරි ඊළඟ ප්ලැට්ෆෝම් ටික ඔන්න ඔයාට වැදගත්ම ටික මොකද්ද මේ කම්පැනි එක මේ කම්පැනි එක මොන වගේ දේවල්ද කරන්නේ
මෙච්චරක් වෙලා අහගෙන හිටියනේ කීප දෙනෙක් ඉන්නේ ඔන්න ඔයාලට වැදගත් වෙනවා මේ කම්පැනි එක තමයි මුළු ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම දැනට කරලවත් නැති ඒ කියන්නේ මුළු ලෝකෙ ඕනි කම්පැනි එකක් මොන කම්පැනි එකක් කරලා නැති දෙවත්ත ගණයේ ඉස්සතයක් ඒ කියන්නේ මේ හැම බිස්නස් එකක්ම එකම කම්පැනි එකක් යටතේ කරන්නේ හැම බිස්නස් එකක්ම එකම කම්පැනි එකක් යටතේ ඒ වගේම මේ වගේ දෙවත්ත ගණයේ ප්ලැට්ෆෝම් කරට කර තරඟ වදිමින් මේ වගේ සකස් වෙන ප්ලැට්ෆෝම් මොනවද මේ ප්ලැට්ෆෝම් අපි බලමු මොනවද මේ ප්ලැට්ෆෝම් කියලා මම කියන්නම් ඔයාලට ඔයාල දන්නේ නැතුවත් ඇති හැබැයි අහගෙන ඉන්න මෙතන තියෙනවා Upwork, Freelancer, Apple, Fiverr, eBay, PayPal, Google, Amazon, AliExpress, Samsung, Taras, QT මේකින හැම ප්ලැට්ෆෝම් එකක්ම තියෙනවා ඉතින් මේ ප්ලැට්ෆෝම් අපේ කම්පැනි එක තුල සකස් වෙනවා ඉතින් මේ සකස් වෙන කම්පැනි එක තුල ඔයාට ඔයාට දැනුමක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඔයාට දෙනවා ඔයාට දැනුමක් කිසිසේත්ම දැනුමක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඔයාට දෙනවා මුලදී මාසිකවම ආරක නොමිලේම කෝස් එක නොමිලේ කෝස් එකක් ලබා දුන්නා ඔයාට ඒක තේරෙන්නේ නැද්ද ඒ ප්‍රශ්නයක් නැහැ තේරෙන්නේ නැතුවත් ඒ ක්‍රම තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා ඒ සියලුම දේවල් කරලා දෙනවා ඉතින් මේ වගේ ප්ලැට්ෆෝම් එකකට ඔයාලා දන්නවා ඇතුළත් වීම බොහොම අපහසුතාවයක් තියෙනවා කියලා. හැබැයි එක්තරා අතකින් මේක ලංකාවේ පුරවැසි කරපු නිසා ඔයාලට තිබෙන චාන්ස් එක ලංකාවේ පුරවැසියන්ට එක්සෑම් නේ, ඒ වගේම ට්‍රේනින් ලෙවල් නේ, ඕවගේ ගොඩක් චාන්ස් තියෙනවා. නැත්තම් මේක ඩිසයින් වෙනවා ට්‍රේනින් ලෙවල් එක. පිට රටින් ගන්න අය ඔක්කොටම ට්‍රේනින් දෙනවා. හැමෝටම දෙනවා විභාග එක්සෑම් එකක් තියලා තමයි ගන්නේ. 40,000ක් විභාගේ එක්සෑම් එකක් ලියනවා නම් ඒකෙන් ගන්න 200ක් වගේ තෝරන ලංකාවේම නෑ ලංකාවේ හැමෝටම ඇතුළත් වෙන්න තියෙන චාන්ස් එක අඩු මුදලකින් ඇතුළත් වෙන්න දෙනවා ඉතින් මේ හැම චාන්ස් එකක්ම දීද්දි ඔබ ඇතුළත් වෙනවද නැද්ද කියලා ඔබ තීරණයක් ගන්න අපි යන් ඊළඟ කාරණාවට දැනට ඉන්න ප්‍රමාණය කී දෙනෙක් වගේ ඉන්නවද කීයක් වගේ ඉන්නව ඔබට කිත්තරම ඇති මෙතන මම දාලා තියෙනවා ගන්න හරි ඔබට පේනවා 3 මිලියන් ඉන්නවා ඒ කියන්නේ මිලියන 3ක් වගේ ආසන්න පිරිසක් ලංකාවේ පමණක් ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ ලංකාවේ මේ සිස්ටම් එක කරගෙන යන පිරිස 3 මිලියන් ඒ කියන්නේ ලක්ෂ මිලියන 3ක් වගේ දැනට ඉන්නවා ලංකාවෙන් කරගෙන යන ප්‍රමාණය. හරි. ඔබට බලන්න පුළුවන් මේ දැන් මම මේ ප්‍රසන්ටේෂන් එක දවස් 3කට කලින් අප්ඩේට් කරේ නෑ. මේකෙදි දවස් 3ක් ඕ මේ වීඩියෝ එක නරඹනකොට අප්ඩේට් වෙන්නේ නෑ. කොහොමත් තව කීපයක් කීප දිනක් යනකම් අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් මේකෙදී ඔයාලට මේක ඇත්ත අප්ඩේට් එක බලන්න පුළුවන්. ඔයාලට ගිහලා osharbro.com කියලා සර්ච් කරන්න Google එකේ. osharbro.com කියලා සර්ච් කරන්න. සර්ච් කරලා බලන්න පුළුවන් ඔයාලට කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට තහවුරු කර ගන්න පුළුවන්. දැන්නම් දැන් මේ වෙනකොටත් 3 මිලියන් කියලා තිබුණානේ ලක් ඒ කියන්නේ මිලියන 3ක් කියලා තිබුණානේ ඒ වෙනකොටත් දැන් ගාන වැඩි වෙන්න ගාන වැඩි වෙමින් පවතින. ඉතින් දැන් කීයද දන්නේ දැන් මිලියන 4ක් වෙන්න ඉඩ තිබෙනවා. ඔබ ගිහිල්ලා සර්ච් කරලා බලන්න upbro.com කියලා. හරි අපි ඊළඟ කාරණාවට යන්. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ කැමති නම් කියන්න ඔබ මෙතනදී ඔබ කැමති නම් ඔබ කියන්න මෙතනදී මම ඉක්මනින්ම අහනවා කාල සීමාව මට අවසන් වෙන්න ඉක්මනින්ම ළඟයි මොකද මම මේ බිස්නස් එක සම්බන්ධව ඔබට කියන්න ඕනේ මොකද්ද මේ ප්ලැට්ෆෝම් එක කියලා මට එක්කෙනෙක් දෙන්න කරේ උත්තරයක් දෙන්න ඔබට මේකෙන් කුමක් අවශ්‍ය වෙයිද මේ බිස්නස් එක කරගෙන යන්න මට මෙතන ඒ කියන්නේ මේක දන්න කෙනෙක් ඒ කියන්නේ මේ බිස්නස් එකට සම්බන්ධ වෙලා වැඩසටහන කරගෙන යන පුද්ගලයන්න කාරුණිකව මේකට උත්තරය දෙන්න එපා මේකට මම ඔයාලා අත්යෙන් මේකට දැනුවත් නොවෙලා සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් පොඩ්ඩක් බලමු අපි ඔයාගේ උත්තරේ හරියයිද නැද්ද කියලා අපි නිකන් බලමු උත්තරයක් දාලා පොඩ්ඩක් දාන්න බලන්න මැසේජ් එකක් ඔයා හිතන්නේ මෙතනින් අංක 1 නම් ඒ කියන්නේ මේක නම් මේ කම්පියුටරේ නම් අංක 1 ෆෝන් එක නම් අංක 2 ඔයා අංක වශයෙන් දාන්න බලමු කවුද කියන්නේ ඔව් උත්තරය ලැබිලා තියෙනවා පියුමි ඒ වගේම ගොඩක් කට්ටිය දාන උත්තරේ දැන් උත්තරේ දානවා එහෙම නැත්නම් මේ වීඩියෝ එක නරඹන කෙනා උත්තරේ දන්නවත් ඇති එහෙම නැත්නම් මේ දැන් අපි මේ Zoom meeting එකේ දැන් කරගෙන යනකොටත් ඔබට මේකේ ඔබ උත්තරේ දාලා තියෙනවා බොහොම හොඳයි ඔබගේ දැනුම ඇත්තටම අගය කරනවා ඔබ උත්තරේ හරියටම කිව්වා හරිය ආකාරව ඉතින් අපි බලමු මේක උත්තරේ හරිද වැරදිද කියලා
ඔව් ඔබට පේනවා ඇති උත්තරේ ඔබගේ හරි අංක දෙක නම් ඔබ හරියටම හරි ඇත්තටම සතුරුයි මට පුළුවන් නම් මේ වෙලාවේ මයික් එක ඔන් කරලා මම ඔබට අත්වල සන්නාදයක් දෙනවා ඉතින් ඒකට කාලය මදි නිසා ඇත්තටම ඔබ ගැන බොහොම සතුටුයි අපි ඊළඟ කාරණාවට යන්න ඊළඟ කාරණාව මම මේ නැවත මේක දාලා තියෙන්නේ ඇයි ඒ කියන්නේ නැවත මේ වින්ඩෝ එක ඒ කියන්නේ නැවත මේ මේක දාන්න හේතුව ඇයි මේ අප්වර්ක් ෆ්‍රීලැන්සර් කතාව නැවත දාන්න හේතුව ඇයි ඔව් නැවත දාන්න හේතුවක් තිබෙනවා විශේෂ හේතුවක් තියෙනවා විශේෂ හේතුව මොකද්ද හරි කියන්නකෝ ඉතින් හේතුව එකක් තමයි මේ කම්පැනි එක තුලදී දැන් ඔයාලට මේ බිස්නස් එක කරගෙන යනකොට මේවා සකස් වෙනවා විතරක් නෙමෙයි මම කිව්වේ මේවා සකස් වෙලා මේක ඇතුලේ ඔයාලට වැඩ කරන්න හැකියාවක් ලබා ගන්න පුළුවන් මේ කම්පැනි එක තුලදී. ඒ කියන්නේ මේ Google කියන platform එක ඇතුලේ ඔයාලට ඇතුලේ වැඩ කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී TV program design වෙනවා. ඒ කියන්නේ TV design වෙනවා, TV program design වෙනවා. ඉදිරියේදී අන්න ඒවටත් ඔයාලට join වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ TV මාධ්‍ය නාලිකාවක් සකස් වෙනවා. අන්න ඒවටත් ඔබට සම්බන්ධ වීමට හැකියාවක් තිබෙනවා. ඉදිරියේදී අපි ඒවත් ඔබට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක අපි අනිත් කාරණාවට ඉක්මනින්ම යමු. ඔබට විවරනවා ඔබට පේනවා ඇති මොකක්ද මේ කියලා සාමාන්‍යයෙන් බඩු විකුණන ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ මේ බාණ්ඩ විකිණීමට තිබෙන ස්ටෝ එකක්. ඔව්. ඔබට බලන්න පුළුවන් sharpdo.com කියලා සර්ච් කරලා ගියාට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක තමයි ඔබට දැනට දැකගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඉදිරියේ මම අර කිව්ව platform සියල්ලම ඔබට අනවුන්ස් කරනවා. ඒ කියන්නේ ඔබගේ මාධ්‍ය නාලිකාවක ඔබ මොනවා හරි TV නාලිකාවක් ඔබ බලනවා නම් ඒ TV නාලිකාවේ අනිවාර්යෙන් ඇඩ්වර්ටයිසින් එකක් යනවා. මාස කිහිපයක් ඇතුළත මාස කිහිපයක් කියන්නේ ඉක්මනින්ම මේ මාස දෙක තුන ඇතුළත භාගද ඉක්මනින්ම ඔබට දැක ගැනීමට හැකියාවක් ලැබේ. එහෙම නැත්නම් මාස කිහිපයක් තව මාස කිහිපයක් ඇතුළත අනිවාර්යෙන්ම මට කාල සීමාවක් කියන්නේ මේ හරියටම ඔබට දැක ගැනීමට හැකියාවක් ලැබේ. හැබැයි එතකොට ඔබට සම්බන්ධ වෙන්න පොඩි අවහසුතාවයක් දැනේ. දැන් සම්බන්ධ වෙන අයට චාන්ස් එක තියෙනවා. සම්බන්ධ වෙන්න කැමති නම් ඔබට ඔබේ සම්බන්ධිත මේ අදාළ නම්බර් එක ඔබට මේ ලින්ක් එක ලැබුණ පුද්ගලයාට මැසේජ් එකක් දාන්න ඔබට පුළුවන් අදාළ ෆෝම් එක ලබා ගන්න ෆෝම් එකත් ෆිල් කරන්න හරියට කියනවා කොහොමද මේකට සම්බන්ධ වෙන්න ඕනේ ආකාරයේදී ඔබට ඒක කරන්න තියෙන අවශ්‍ය පේමන්ට් කරන එක කොහොමද ගන්න දෙන්නේ දැන් ඔයාලා හිතෙයි සාමාන්‍යයෙන් මම එක්තරා ප්‍රශ්නයක් අහනවා අපි මේ ප්‍රශ්නය අහන්න කලින් ඔබ ඔබේ හිතෙන් හිතන්න මේකට ඔබ මේක නරඹන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ මේ මීටින් එකේ ඉන්න පුද්ගලෙක් නම් ඔබ හිතන්න මේකට ඇතර මේක ලයිව් යන්නේ මේක අපි වීඩියෝ එකක් හැටියටත් යනවා මේ වීඩියෝ එකක් හැටියටත් මේක තවත් කෙනෙක් නරඹනවා දැන් නම් ලයිව් යන්නේ අපි සූම් මීටින් එකෙන් දැන් ලයිව් යන්නේ මේක නරඹන්න බැරි කට්ටියට නරඹන්න ඒ කියන්නේ මේක හදිස්සියේ හරි මේක නරඹන්න බැරි නම් සූම් මීටින් එක මේක වීඩියෝ මාලාවකින් ඔබට නැවත නරඹෑමට හැකියාවක් තිබෙනවා. ඉතින් මේකදී ඔබට ලැබෙනවා එක්තරා අතකින් ඔබට ලැබෙනවා මම මේකදී ඉක්මනින්ම උත්තර ටික දෙනවා. ඔබට ඊළඟ මම දැන් මේකදී කියාගෙන යනකොට ඔබට පුළුවන් නම් ටක් ටක් දාලා උත්තර ටික දාන්න මෙතනින් ඉක්මනින්ම ඔබ දාන්න. එහෙම නැත්නම් ඔබට හිතන්න පුළුවන් නම් ටක් කරලා ඔබ ක්‍රේ හිතා ගන්න. ඔබට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙයිද මේක කරන්න? ඔබට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙද මේක කම්පැනි එකේ බිස්නස් එක කරගෙන යන්න? ඔබට උත්තරේ දාන්න පුළුවන්. මං හිතන්නේ yes නෙමෙයි no. දෙවැනි එකට උත්තරේ මොකද්ද? ඔබට ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ICT පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙනවද? ඔබට ICT පිළිබඳව ඒ කියන්නේ ඔය කම්පියුටර් සිස්ටම් එක පැත්ත මො කම්පියුටර් පැත්ත දැන නැති කට්ටිය ඉන්නවනේ. ඒ පැත්ත ඔයාලට අවශ්‍ය වෙනවද? නෑ නෑ නෑ. කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට වෙනත් ලැන්ග්වේජ් පිළිබඳව ජපාන්, රුසියානු මොන හරි භාෂාවක් ඕනේ නේද? කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මොන භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. භාෂාවක් දන්නව නම් ඒත් තවත් පොඩි වැඩක් ගන්න පුළුවන්. ඒකත් මොකද්ද කියලා ඔයාලට සම්බන්ධ වෙලා ඉදිරියේදී ඒවා දැනගන්න පුළුවන්. ඊළඟ එක කතා කරමු ඔන්ලයින් බිස්නස් සම්බන්ධව ඔයාලට දැනුමක් අවශ්‍ය වෙනවද? කිසිසේත්ම අවශ්‍යතාවයක් වෙන්නෙම නැහැ. ඊළඟ එක කතා කරමු ඊමණි පිළිබඳව ඔයාලට දැනුමක් අවශ්‍ය වෙනවද? කිසිසේත්ම අවශ්‍යතාවයක් වෙන්නෙම නැහැ ඔබට. හරි අපි ඊළඟ කාරණාවට යන් ඔබට දැනුමක් අවශ්‍ය වෙන්නේ නැත්නම් මොනවටද? මොන මොනවටද? එහෙනම් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට වෙනත් ICT පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට වෙනත් ලැන්ග්වේජ් පිළිබඳව, ඔන්ලයින් බිස්නස් පිළිබඳව, ඊමණි පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලැබෙන ස්පෙෂල් ලෝගෝ මෙන්න මේවා ඉක්මනින්ම බලා ගන්න. මොකද තව විනාඩි 8ක් වගේ ඔබට තියන්නේ. විනාඩි 7ක් ඇතුළත සම්පූර්ණ ඉවර කරනවා. මේ තියෙන ඔබට ලැබෙන තුන්වෙනියට ඒ කියන්නේ ඔබට ලැබෙන්නේ මාසික ආදායම ඔබට මාසික ආදායම රුපියල් 36000ට ගියාම 60000ට ගියාම 120000ට ඔබට ලෙවල් නෙමේ මොකක්වත් තියෙන්නේ මේ ආදායම අර
ඔබ වැඩියෙන් ගැන ඔබ අන්ලවිට් හොයනකොට අර මුදලට දෙන පොඩි තයාගයක් හැටියට තමයි ඔබට මේක ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔබ මාසෙට 120,000 වෙනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ ෆස්ට් වින එක ගන්න. ඉතින් ඔබට සර්ටිෆිකට් එකකුත් හම්බෙන මේ හැම බැජ් එකකටම සර්ටිෆිකට් එකක් හම්බෙනවා. මේ වගේ වටිනා සර්ටිෆිකට් එකක් මේ මට හම්බෙච්ච සර්ටිෆිකට් එක මම මෙන්න මේ කාරණාව කියන නිසා ඔබට අනිවාර්යයෙන්ම ඔබ මේක ගැන සංසන්දනය කරන්න, අනිත් බිස්නස් සම්බන්ධව සංසන්දනය කරන්න, අනිත් සියලුම දේවල් පිළිබඳව සංසන්දනය කළා ඔබ මේකට සම්බන්ධ වෙන්න. ඔබට විශේෂයෙන්ම කාරණාව තමයි ඔෂාර් ග්‍රෝත් ස්ටෝ එකේ ලෝගෝ එකක් සමග වටිනා සර්ටිෆිකට් එකක් හම්බෙනවා. ඔබට ලැබෙනවා ෆ්‍රී ඔබට ෆ්‍රී කෝසස් හදාරන්න පුළුවන්. උදාහරණයකට ෆ්‍රී ලැන්ග්වේජ් එක ගැන මොනවා හරි ලැන්ග්වේජ් රචියෙන් ජපන්, චීන, මොනවා හරි චයින ඒ වගේ මොනවා හරි භාෂාව හදාරන්න ඕන ඒවත් නොමිලේ හදාරන්න පුළුවන්. ඒ වගේම තවත් ඔයාලට කැමති නම් ICT පිළිබඳව දැනුමක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් software design, graphic design, video animation, 3D design, photo design, photo editing ඔවගේ ඕනි දෙයක් හදාරන්න පුළුවන් නොමිලේ අවස්ථාවක් තියෙනවා. මේක ඇතුලේ වැඩ කරන ප්‍රමිට පමණයි, ඒ කියන්නේ සමාජිකයන්ට පමණයි මේක ඇතුලේ ඒ අවස්ථාව ලබා දෙන්නේ. පිටින් කරනවා නම් 245,000 ගන්නවා. එක category එකක් කරන්න, එකක් විතරක් කරන්න 245,000 ඔයාලට ඒ chances එක තියෙනවා නොමිලේ කිරීමට හැකියාවක් තිබෙනවා. මේකේ ඒ අදාල ඒ කියන්නේ ඔයාට ඒ සම්බන්ධ වුණාට පස්සේ ඉදිරියේදී ඔයාට නෝමලි කෝසස් කරන්න පුළුවන්. අනිත් කට්ටියට ඒ කියන්නේ පිටින් එන ඒ කියන්නේ මේකට සම්බන්ධ වෙලා නැති පිටින් කරනවා 149,000ක් අය කරනවා. අපි ඊළඟට යම් සම්බන්ධිත ගාස්තුව කීයද? සම්බන්ධිත ගාස්තුව කෙවුවත් මුළු ලංකාවේ මම නම් හිතන්නේ දැනට අඩුම මේ වගේ දවන්ත ගණේ කම්පැනි එකට සම්බන්ධ වෙන්න පුළුවන් ගාස්තු ඔයාලා දන්නවා සාමාන්‍ය කීපද කියලා. මම මේක ප්‍රශ්න කරහන් හිටියේ බැරි වෙලා මට බටන් ක්ලික්ලා දැන් ඉතින් ඔයාලට පෙන්වන්න සිද්ධ වුණා. හරි. මුළු ලංකාවේ දැනට අඩුම මේ වගේ දවන්ත ගණේ බිස්නස් එකට අය කිරීම රෙජිස්ටර් ගාස්තුවක් අය කරන්නේ මම හිතන්නේ අපේ කම්පැනි එක විතරමයි. 5100 ඔබට අයදුම් ඒ කියන්නේ ඔබට මේක රෙජිස්ටර් වෙන්න තිබෙන ගාස්තුව. මේ අන්තිම කතාව ඔබට තව විනාඩි 5යි තියෙන්නේ. ඔබට විනාඩි 5යි මේ Zoom meeting එක අවසන් කරනවා. ඔබට එක් අයෙකු සම්බන්ධ කිරීමේදී 2400ක් ඔබට ලැබෙනවා. එක් අයෙකු සම්බන්ධ කිරීමක් කියන්නේ මොකද්ද? හරි. ඔබට එක් අයෙකු සම්බන්ධ කිරීමක් කරන්න ඔබට සම්බන්ධ ගන්න තියෙන්නේ 5100. ඔබ කවුරුන් රෙජිස්ටර් කරවොත් මේ කම්පැනි එක තුල රෙජිස්ටර් කරවුවොත් පමණක් ඔබට ලැබෙනවා 2400ක්. තවත් කෙනෙක් රෙජිස්ටර් කරොත් ඒත් 2400යි. ඔබට අර රෙජිස්ටර් කරන ප්‍රමාණයට විතරයි ඔබට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ වැඩ කරන ප්‍රමාණයට ඔබට මුදල් ලැබෙන්නේ. අර නිදාගෙන ඉන්නකොට ඒ සිස්ටම් එක ගන්න මේ වගේ සිස්ටම් වල නැහැ. මොකද ඒව තියෙන්නේ ඔබ දන්න මොන මොනවා මේ වගේ කියලා මම නම් සඳහන් කරන්න යනුනේ. මේ දවස්වල තියෙනවා. එහෙම යනවනේ ගොඩාක් වීඩියෝස් මාලක් යනවා. භාගදා සූම් මීටින්ගුත් තියෙන පැය 6 පැය 4 ඔගේ කාල සීමා. අපි ඊළඟ එකට යන් දවසට 13 දෙනෙක් සම්බන්ධ කරා කියමුකෝ. දවසට 13 දෙනෙක් ඕනේ නැහැ. මම මේක ගන්නෙ නැහැ. ඔබට ගන්න ඔබ වැඩ කරන්නේ නැති පුද්ගලෙක් වුණොත් ඔබ දවසට එක්කෙනෙක් සම්බන්ධ කරගන්න. ඔබට මාසෙකට 31 ඒ කියන්නේ 2400 උණු කලබන් 31 මාසයක් ගමු. මාසෙට එක්කෙනා ගන්න 74,400 අපිට ලැබෙනවා. ඔබට දවසට එක්කෙනෙක් සම්බන්ධ ගන්න බැයිද? පුළුවන්. වැඩ කරන්නේ නැති ඕනිම පුද්ගලයෙක්ට පුළුවන් දවසට එක්කෙනාට වැඩි වෙනවා. මොකද මම දවසට 50ක් සම්බන්ධ කරපු පුද්ගලයෙක් නේ. මම දවසට 50ක් මේ දැන් ආයියේ පෙරේ මේ එක දවසක් වෙනවා. දැන් මාස කීයක් වෙනවා? මගේ 50ක් අර සම්බන්ධ කරගත්ත ඉස්සෙල්ලා නම් මම 50ක් සම්බන්ධ කරගත්තා. ඒතකොට මගේ දවසින් තමයි 120,000. 2400 ගුණ කළා බලන්න 50යි. බොරුද ඇත්තද නැද්ද කියන්නේ කියලා 2400 ගුණ කළා බලන්න. ඔයාලා කැල්කියුලේටර් තියෙන ෆෝන් වල ගණන් ගුණ කරන්න බැරි නම් කැල්කියුලේටර් එකට ගිහිල්ලා 2400 ගුණ කිරීම බලන්න. ඔයාලගේ කැල්කියුලේටර් එකේ 50 කියද කියලා කිලිම්ම අර්ධය කරුවොත් 100,000. ඔන්න විදිහට තමයි මට ලැබෙන්නේ. ඔයාලා දවසට දෙන්නෙක් සම්බන්ධ කරත් ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ දවසට දෙන්නෙක් රෙජිස්ටර් කරත් ඔයා රෙජිස්ටර් කරනවා කියන්නේ ඔයාට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාට කස්ටමර් සර්විස් එකක් එක් කරන්න. ඔයා කස්ටමර් සර්විස් එකක් කරනකොට ඔයාට කස්ටමර් සර්විස් එකක් පමණයි ඔයා ඒක කරන්නේ. ඔයාට ඒකෙදි කස්ටමර් සර්විස් එකක් පමණක් නෙමෙයි එක්තරාකින් තවත් ගොඩක් වනෝමිලි අධ්‍යාපනයක් ලබා දෙන්න එක්තරාකින් ලබා දෙනවා. එක්තරාකින් තවත් ජොබ් එකක් ලබා දෙන්න ලබනවා. අවු කිහිපයක් ඔයා චාන්සස් අරන් දෙන්න. ඔයා උදව් වෙනවා. දායකත්වය ලබන. ඉතින් දායකත්වය ලබා දෙන අතර දැන් මම ඔබට කියනවා රෙජිස්ටර් වෙන්න කොහොමද කියලා විනාඩි 4යි අන්තිම කාල සීමාව. ඉතින් ඔබට රෙජිස්ටර් වෙන්න තියෙන ආකාරය ඔබට මේ වීඩියෝස් මාලාව හෝ එහෙම නැත්නම් ඔබට මේ Zoom meeting එකේදී ඔබට මේ link එක ලැබුණු අදාළ පුද්ගලයාගේ නම්බර් එකට message එකක් දාන්න. මම කොහොමද කියන්නේ වේවා අදාළ පුද්ගලයාගේ නම්බර් එකට message එකක් දාන්න. එතුමා ඔබට form එකක් ලබා දෙයි. ඔබට පුළුවන් deposit කරන්න හැකියාවක් තිබෙනවා. බැංකුවකට ඔබට පුළුවන්
මුදල් ඔබේ බැංක් ඒ account number එකට deposit කරාට පස්සේ ඔබට පුළුවන් ඉක්මනින්ම ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා ඒ දවසේ. ඒ දවසේම ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා අනිත් එක දවස ගානෙම මුදල් තියාවෙන්නේ. ඒ කියන්නේ සතියේට සැරයක් නෙවෙයි දවසේ එදා ඔබ සෝන ගාන එදාම ඔබට බැංකේ ලැබෙන. ඔන්න ඒ කාරණාත් තමයි මතක් කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබ මෙතෙක් වෙලා කිහිප දෙනෙක් ඇඩ් වෙනවා ආයි ලෙට් වෙනවා. බොහොම ස්තුතියි. ඔබ මේ චර වෙලා මේ වීඩියෝ එක නරඹනවා නම් ඔබ මේ සූම් මීටින් එකේ පැඳි සිටියට බොහොම ස්තුතියි. මේ වන කාලය මතක එන ඔබට සුබ දවසක් ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් ඔබ ඒ අදාළ ලින්ක් එක ගත්ත අදාළ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඔබට බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට ඔබ මේ වෙලාවක් සම්බන්ධ වෙලා හිටියට මම ඔබට අනිවාර්යයෙන්ම සුබ වත්නවා ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන කියලා. ඒ වගේම ඔබ මතකදුව මෙන්න මේ දේ මට උදව්වක් හැටියට කරන්න ඔබ මේ වීඩියෝ එක මාලාව එහෙම නැත්නම් මේ ලින්ක් එක ගත්ත පුද්ගලයාට ඔබ සම්බන්ධ වෙන්න කැමතිද නැද්ද ඔබ ඒ සම්බන්ධ වෙන්න අකමැති හේතුව හෝ ඔබ සම්බන්ධ වෙන්න කැමති හේතුව ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඒ වගේම අකමැති වුණත් ඒත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබ දැනුවත් කිරීමක් කරන්න. ඒක තවත් කෙනෙකුට ඔබ දෙන එක්තරා වැදගත් දෙයක් වෙයි අනිවාර්යෙන්ම. එහෙනම් ඔබට සුබ දවසක්.